මට ඒ ත්‍රස්තවාදියා මරපු බලෑණියේ අනදෙන් නිලධාරියා කතා සර් වි කිල් ප්‍රභාකරන් කියලා කිව්වහම ඇන්ඩ් ඩෙඩ් බොඩි එක දැන් මගේ ගාව තියෙනවා කියලා නිලධාරියා කිව්වම මම ඇහුවේ ආයු ෂුවර් කියලා. ඒ වගේම එතකොට ඔව් සර් මට හොඳටම ෂුවර් කියලා. මං ආපහු ආයු වෙරි ෂුවර් බවුට් ඉට් කියලා. ඒ සර් ඔව් සර් මට හොඳටම ෂුවර් කිව්වා. මම ඒකෙන් සෑහීමකට පත්ුන්නේ නැහැ. මම මගේ ළඟ එතකොට මම හිටියේ ඒ සිද්ධිය වෙච්ච ස්ථානයේ මීටර් 200ක් විතර බටහිර පැත්තට වෙන්න නන්දිගඩා කලපිරිතුරු කෙරවරේ. මම මගේ ළඟ හිටියා ඒ බලසේනාධිපති කර්නල් ලලන්තගමගේ. මම ලලන්තගමට ගිහ ලලන්ත මේ CDM මේ ටෙලිෆෝන් නැතරේන එතෙන්ට යන්න හරියටම බලලා මට කියන්න ඒ ප්‍රභාකරන්මල් කියලා. ලලන්තගමගේ එතන ඇතුළට ගියා. ගිහිල්ලා මට කෝල් එකක් කරලා කිව්වා සර් යුරේකා කියලා කිව්වා ඉස්සෙල්ලම. ඒ කියන්නේ සතුට ඉරවහා ගිහිල්ලා ඒ නිලධාරියාගේ. සර් මේ ප්‍රභාකරන් තමයි මම අහපු ප්‍රශ්නේ ෂුවර්ද කියන එක. ඒ නිලධාරියාගේ ඔව් සර් මම ඇහුවා හොඳටම ෂුවර් කියලා. ඔව් සර් මම කන්නම් කමන්නේ මට ඕක ගේන්න ඕනේ මෙතෙන්ට. ඒ නිලධාරියා කිව්වා සර් ටක් ගාලා ආමි කමාන්ඩර්ට කියන්න කොළඹට කියන්න සර් අපි ප්‍රභාකරන් මැරුවා කියලා කියන්න කියලා. මම කරයි ඒක කියන්නේ ඉස්සෙල්ලා ඕක මෙතෙන්ට ගේන්න කියලා. ඉතින් එයා කිව්වා හරි හරි සර් දැන් ගේනවා නමුත් ඒක කියන්න සර් කියලා. මොකද ඒ නිලධාරියාට කොච්චර සතුටක් තිබුණාද කිව්වොත් ඒක කියනකම් නොයවසිල්ලෙන් හිටියේ. මම ඉස්සර කිව්වා නෑ ඕක ඉතින් මෙතෙන්ට ගේන්න කියලා. මොකද ඒකට හේතුව තමයි මහත්මයා ඊට කලින් දවසේ ඔය ත්‍රස්තවාදී නායකින්ගේ මලසිරු එකතු කරද්දී එක මලසිරුරක් තිබුණා ප්‍රභාකරන් වගේම. ඉතින් අපේ කට්ටියක සර් මේ ප්‍රභාකරන් මතම මම අතනින් කියන දේ අහලා ඊට පස්සේ ප්‍රභාකරන් මැරුවද හරි හරි මං කියන්නම් කියලා මම කොළඹට කියලා යුදහමුදාතුමාට මම කියලා එතුමා ආරක්ෂක ලේකම්තුමාටයි ජනාධිපතිතුමාටයි කියලා. ආරක්ෂක ලේකම්තුමා හරි යුදහමුදාතුමා හරි ජනාධිපතිතුමා හරි රූපවාහිනියෙන් එල්ලා මුළු රටටම කියලා. අන්තිමන මිනිහ ගෙනහල්ලා බලනකොට වෙන මිනිහක් නම් මේ ප්‍රභාකරන් නෙවෙයි නම් මට සිද්ධ වෙන්නේ වෙඩි තියාගෙන නන්දගේ දාල් කලපුවට පණින්න. ඉතින් ඒක නිසා මම කිව්වා ඔක මෙතෙන්ට ගේන්න කියලා. නමුත් ඒ නිලධාරියා කියනවා සර් කියන්න කොළඹට කියලා. ඉතින් පස්සේ මට කේන්ති ගිහිල්ලා මම ගාම් බෝතන පාසිකුලේ දෙදී නැතෝ කව මෙතෙන්ට ගෙනෙන් කියලා හිතා. ඒ විදිහට මම කිව්වා. ඊට පස්සේ මිනිය ගෙනාවා මාත්ම ආයි 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 හොදන්න දෙයක් නැහැ අහන්න වෙලා නැහැ ඒ අමුවෙන්ම ප්‍රභාකර එතකොට මම යුදහමුදා පුතුමාට ඊට පස්සේ කෝල් එක දුන්නා. කෝල් එක දීලා එතුමාට කිව්වා සර් විකල් ප්‍රභාකරන් කියලා. ඇත්තටම මගේ ජීවිතේට මම දීපු සන්තෝෂදායකම කෝල් එක ද හැපියස් කෝල් ඉන් මයි ලයිෆ් කියලා මම සඳහන් කරලා තියෙනවා. ඉතින් සර් අපි ප්‍රභාකරන් මැරුවා කියලා. ඉතින් මම හිතනවා ඔබතුමන්ට තේරෙනවා ඇති කොන තරම් සන්තෝෂකින් ඒ කෝල් එක දෙන්න ඇති කියලා. යුදහමුදාවත් පොඩ්ඩක් සද නැතුව ඉඳලා මගේ ඇහුවා. "What?" කියලා. මම සර් වී කිල් ප්‍රභාකරන්. පොඩ්ඩක් සද නැතුව ඉරියා. "ආයුෂුව?" කියලා ඇහුවා. අර මම මගේ නිලධාරියෙන් අහපු දේ තමයි එතුමා මගෙන් ඇහුවේ. මම කෝ "Oh sir, very sure. How do you know that it is ප්‍රභාකරන්?" කියලා ඇහුවා. මම සර් ග්‍රේඩ් 4 ළමයෙකුට අඳුරන්න පුළුවන් මේ ප්‍රභාකරන් තමයි මෙහෙමයි කියලා. ඉතින් ප්‍රභාකරන්ව අපි හැමදාම ඒ කියන්නේ අවුරුදු 20 ගානක් අපි ඡායාරූපවල දකිනවා වීඩියෝ වල දකිනවා. ඉතින් මැරිච්ච ගම මිනිය ගෙනාපුවාම ඒ ප්‍රභාකරන් කියලා අඳුරගන්න කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.